සාදරයෙන් පිළිගන්නවා Heart TV YouTube නාලිකාවට. අපි කවුරුත් පීසා කන්න කැමතියි. නමුත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පීසා එකක් හදාගන්න ගියාට පස්සේ චීස් හොයාගන්න හරි අමාරුයි. සමහරු චීස් කන්න කැමති නැහැ. අද ඔයාලට එකට හොඳම විසඳුමක් අපි ඉදිරිපත් කරනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් චීස් නැතුව ඒ රසටම ලාබෙට ගෙදරදි පීසා එකක් හදාගන්න. හරි අපි දැන් පීසා එක හදමු. මම මුලින්ම හලාගත්ත පාන් පිටි ග්‍රෑම් 500ක් එකතු කරගන්නවා. पापिटी एक मे विधि पोडक अति बलगे हदागण दंगेट किरीपिटी मेस दिगाकर गवा लुणु तेहंदर गवा सीनी मेस दिगाकर गवा तेल मेस हतराकर गवा මෙන්න මේ වගේ හොඳට ඇඟිලි දුඩු වලින් කැට පොඩි කරන ගමන් කවලම් කරගන්න. දැන් මම වතුර ටික ටික එකතු කරගන්නවා. මම මෙතෙන්දී වතුර කෝප්ප දෙකක් භාවිතා කරා. ඉතින් සමහර අයට වතුර මීට වඩා අඩුවෙන් භාවිතා කරන්න පුළුවන් වේවි. ඒක පිටි වර්ගය අනුව වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වතුර ටික ටික එකතු කරගන්න. මේ විදිහට වතුර ටික ටික එකතු කරන ගමන් හොඳට අනා ගන්න. वतुर कोपे कहमारा के तुकराट पास वतुर मे विधि पोडा कतर अरगन तेमागन हम आगण इतना वतुर वेवीन मेक हट सॉफ्ट अत एल गाट हट अनागण දැන් මේ ගුලිය අනලා තියා ගන්න මේ විදිහට. දැන් අපි ඉතුරු අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගමු. මම මුලින්ම චීස් වෙනුවට අපි භාවිතා කරන සෝස් මිශ්‍රණය හදා ගන්නවා. මම මෙතෙන්දී කිරිපිටි භාවිතා කරනවා මේ සෝස් එක හදා ගන්න. කිරිපිටි මේසේ ඇඳි 4ක් විතර මම මෙතෙන්දී එකතු කර ගන්නවා. ඔයාට කිරි රසය වැඩියෙන් ගන්න අවශ්‍ය නම් කිරි ඇඳි 6ක් විතර එකතු කරගත්තත් ගැටලුවක් වෙන්නේ නැහැ. කිරි ටික මම මේ විදිහට වතුර ටික ටික එකතු කරන ගමන් වතුර කෝප්ප එකහමාරක දිය කර ගන්නවා. මේ විදිහට හොඳට කිරිබිරි ටික දිය වෙනකන් කවලම් කරගන්න. හරි, දැන් කිරි ටික ලෑස්ති. දැන් මම භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි 4ක් එකතු කරගන්නවා. දැන් මං කපාගත්ත සුදුරුණු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. සුදුරුණු ටික එකතු කරගෙන මේ විදිහට ටික වෙලාවක් බැදගන්න. දැන් සුදුරුණු බැදිලා තියෙන්නේ. සුදුරුණු මේ ගානට බැදෙනකොට මම දැන් කෝම් ෆ්ලවර් මේස හැඳක් එකතු කරගන්නවා. කෝම් ෆ්ලවර් එකතු කරගෙන මේ විදිහට ටික වෙලාවක් කවලම් කරන්න. දැන් මේකට අපි කලින් හදාගත්ත කිරි කෝප් එක හමාර එකතු කරගන්නවා. කිරි එකතු කරගෙන මේ විදිහට ටික වෙලාවක් කවලම් කරන්න. මෙන්න මේ වගේ ටික වෙලාවක් නටාගෙන එනකොට දැන් මම ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. මම දැන් ගම්මිරිස් තේ හැන්දක් එකතු කරගන්නවා. ලුණු ගම්මිරිස් රසය අනුවාට එකතු කරගන්න පුළුවන්. මේ වගේ උකු වෙනකන් හොඳට කවලම් කරන ගමන් ලිපේ තියාගන්න. දැන් මම ගෑස් එක ඔෆ් කරගන්නවා. ගෑස් එක ඔෆ් කරගෙන මේ විදිහට ටික වෙලාවක් කවලම් කරන්න. දැන් අපි මේක නිවෙන්න තියනවා. දැන් නැවතත් අපි හදාගත්ත පිටි මිශ්‍රණය මෙන්න මේ වගේ හොඳට අනා ගන්න. මොකද මේ වෙලාවේදී ටිකක් වියලි ගතියක් තියෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට නැවතත් මේ විදිහට අනා ගන්න.
මගේ සෝස්පෑන් එක ලොකු නිසා මම මේක ගුලි හතරකට වෙන් කර ගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයකට ගන්න පුළුවන්. දැන් මේ විදිහේ ගුලියක් අරගෙන රෝලින් පින් එකකින් හොඳට මේ විදිහට තුනී කර ගන්න. මේ මිශ්‍රණය හරියටම ආවොතින් ගානටම ඇවිල්ලා තිබුණොතින් ඔයාලට පිටි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තෙත ගතියට ආවොතින් ඔයා පිටි ටිකක් දාලා තුනී කරන්න ගන්න. මෙන්න මේ වගේ තුනී කර ගන්න. ඊළඟට ඇඟිලි තුඩු වලින් මෙන්න මේ විදිහට පීස් එකේ වටේ ධාරය හදන්න අවශ්‍ය සීමාව එහෙම නැත්නම් ක්‍රස්ට් එක ලකුණු කරගන්න. ලකුණු කරගෙන දැන් ඊළඟට මේක හිමීට මෙන්න මේ විදිහට නවන්න. නවලා පොඩ්ඩක් තද කරගන්න. බලන්න පීස් එකේ වටේ තියෙන මේ ක්‍රස්ට් එකේ හැඩයටම ගානට හදාගන්න පුළුවන්. ඔයා කැමති නම් මේක හදාගන්න නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි දැන් මම මේකට සෝස් මේස හැඳි දෙකක් තුනක් විතර එකතු කරගෙන සෝස් ටික ගා ගන්නවා. දැන් අපි හදාගත්ත වයිට් සෝස් එක මේ කුඩින් ගා ගන්නවා මේ විදිහට. මෙතෙන්දී ඔයාලට කැමති ප්‍රමාණයට වයිට් සෝස් එකතු කරගන්න. දැන් මම අපි කලින් බැදගත්ත සොසේජස් ටික මේ විදිහට එකතු කරගන්නවා. මේ විදිහට ලස්සනට ඔයාලට කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. මේ වගේ විවිධ ෆිලින් වර්ග භාවිත කරලා එක එක රසට පීස හදන්න පුළුවන්. අපි මේ වගේ පීස රෙසිපි ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම කපාගත්ත මාළු මිරිස් ටික මේ විදිහට එකතු කරගන්නවා. මාළු මිරිස් කන්න කැමති නැති අයට බෙල් පෙපර් වුණත් භාවිත කරන්න පුළුවන්. දැන් මම සිහින කපාගත්ත ලූණු එකතු කරගන්නවා. දැන් මම වියලි ඔරිගානි තේ හැඳි දෙකක් විතර මේ විදිහට උඩින් ඉහා ගන්නවා. ඔරිගානි එකතු කරගන්න පුළුවන් අය එකතු කරගන්න හරි රසයි. දැන් ක්‍රස්ට් එකේ මේ විදිහට තෙල් ටිකක් ගා ගන්නවා. දැන් මේක ලිපේ අඩු ගින්දරේ විනාඩි 5ක් 10ක් තියාගන්න. අවන් එකේ තියනවා නම් සෙල්සියස් අංශක 180 වේ විනාඩි 20ක් විතර තියාගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත පීස් එක. දැන් හොඳට බේක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයත් හදලා බලන්න චීස් නැතුව හදන මේ පීස් එක. හදලා මොනව හරි ගැටලුවක් තියෙනම් අපිට කමෙන්ට් කරන්න. අපි උත්තර දෙන්නම්. ඔන්න එහෙනම් අපි පීස් එක රස බලන්න හදන්නේ. සුපීරියටම ඇවිල්ලා තියෙනවා. වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. ඔයා ගෙදරදී හදපු පීස් එකේ ෆොටෝ එකක් අනිවාර්යෙන් අපේ Facebook page එකට දාන්න කියලාත් මතක් කරනවා. අපේ YouTube channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. මේ වගේ අලුත් වෙනස් විදිහේ රසවත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ස්තුතියි.